සුබ මධ්‍යහනක්. ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන. මම වත්සලා කුලසූරිය. මුලින්ම අවධානයේ ප්‍රති සිරස්තල වෙත. සෑම පුරවැසියෙකුටම භූමියේ අයිතිය තහවුරු කරන බව ජනපති අවධාරණය කරයි. අස්වනු මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙලට අර්තාපල් ගොවීන්ගේ ප්‍රසාදය. රටේ නිෂ්පාදන සම්පත් හඳුනාගෙන භෞතික සැලැස්මකට ක්‍රියා කරන බව ඇමති පාටලී කියයි. සැලසුම් කළ ඉන්දු පාකිස්තාන සාකච්ඡා අවලංගුයි. ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන් වෙත භූමියේ හිමිකම තහවුරු කිරීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම්වල පදිංචිව සිටින ගොවී ජනතාව වෙත දීමනා පත්‍ර සහ බලපත්‍ර ලබා දීමේ උත්සවයට එක් වෙමින්. භූමියේ හිමිකම තහවුරු කිරීම සඳහා අවශ්‍ය දීමනා පත්‍ර සහ බලපත්‍ර බෙදා දීමේ ජාතික වැඩසටහන සමගාමීවයි මෙය සිදු කෙරුණේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ආනමඩුව ගිරිබාව අඹන්පොළ මහව ගල්කිරියාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ගොවි ජනතාව නියෝජනය කරමිනුයි දීමනා පත්‍ර සහ බලපත්‍ර ලබා දීම සිදු කෙරුණේ. පඬුවස්නුවර බටහිර ශාසනාරක්ෂක මණ්ඩලයේ දෙවන කලාපයේ ප්‍රධාන සභාපති සහ පඬුවස්නුවර පණ්ඩුකාභය පරිවේනාධිපති පූජ්‍ය වහන්තුරේ සිද්ධාර්ථ හිමි වෙත පූජා ඔප්පු පිළිගැන්වීමක්ද ජනාධිපතිතුමා අතින් මෙහිදී සිදු කෙරුණා. මීට අමතරව රාජ්‍ය ආයතන සඳහා ඉඩම් පැවරීම යටතේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට සහ වෛද්‍ය පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් බලපත්‍රද ජනාධිපතිතුමා විසින් ප්‍රදානය කෙරුණා. මෙහිදී අදහස් දක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ පොදුජන ජීවිතයේ දුක් කම් කටළු පිළිබඳ අද්දකීම් ඇති ජනාධිපතිවරයෙකු ලෙස තමා සෑම විටම ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම වෙනුවෙන් කැප වී සිටින බවයි. මේ ඔප්පු 2000කට වැඩි ප්‍රමාණයක් ගාන්ත කරුණාතිලක ඇමතිතුමාගේ නායකත්වයේ තුල අපට ලබා දෙන්න පුළුවන් වීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා. අපි රජයක් විදියට අපේ සේවාවන් නොපිරිහලා අපි අවංකව ඉෂ්ට කරනවා. කළ යුතු දේ බොහෝ දේ කරලා තිබෙනවා. කරන්න තිබෙන බොහෝ දේ තිබෙනවා. රටක ඒ දේවල් වල කිසි වෙලාවක සීමාවක් නැහැ. මම විශ්වාස කරනවා ස්වභාව ධර්මයාගේ ආශිර්වාදය අපිට ලැබේවි කියලා. ඒ නිසා මේ සංවර්ධනයේ සියලු දෙනා එකතු වෙලා තිබෙනවා. ඔබේ ජීවිතේ ඔය තිබෙන සියලු අත්දැකීම් තිබෙන කෙනෙක් මම. ඒ නිසා ජනාධිපතිවරයා විදියට හිතනවට වඩා ඔබ ජීවත් වෙන විදිය ගැන තිබෙන අත්දැකීම් එක්ක මම හිතනවා. ඒ අනුවයි මේ සෑම ප්‍රශ්නයකටම අපි පිළිතුරු දෙන්න විසඳුම් දෙන්නේ. දැන් පත්තරවල පළ වෙනවා නියඟේ නිසා තිබෙන ආහාර හිඟ. අපේ රටේ හදලා තිබෙන රාජ්‍ය සේවයේ යාන්ත්‍රණය කිසිම ගමක කෙනෙක් ආහාර නැතුව ජීවත් වෙන්න විදිහක් නැහැ වාර්තා වෙන්න ඕන. ඒක වාර්තා නොවෙනවා නම් ඒ වගකීම් දරන අයගේ තිබෙන අඩුපාඩුවක් ඒක. ඒ අයගේ රාජකාරිය වගකීම වගේම ඊට එහා ගිය මනුෂ්‍යත්වයක් අපි දන්නවා ඒගොල්ල ගාව තියෙනවා. ඒ මනුෂ්‍යත්වයේ තුල රාජකාරියෙන් එහා ගිය සේවයක් බලාපොරොත්තු වෙනවා මහජනයා සහ රජයේ මොන රජයා. අමාත්‍ය ගයන්ත කරුණාතිලක වෛභ පළාත් ආණ්ඩුකාර කේකේ ලෝකේශ්වරන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මම සතුටු වෙනවා මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවේ ඉඩම් ඇමතිකම මට කරන්න ලැබීම ගැන බොහෝ වැඩිහිටියෝ ඔප්පු අතට ගන්නකොට ඇස්සල කඳුළු පුරවගෙන අපේ ජීවිත කාලය තුල මේක ලැබෙයි කියලා අපි හිතුවේ නෑ. අපට දැන් සැනසille නිදා ගන්න පුළුවන් අපටම කියලා අපේ භූමියට අගිතිය ලැබුණු දවස අදයි කියලා සතුටු වෙන හැටි මම රට පුරා දැකලා තිබෙනවා. අග්‍රාමාත්‍යතුමත් ජනාධිපතිතුමත් අපේ මැති ඇමතිවරුත් සම්බන්ධ කරගෙන අපි රට පුරාම මේ වැඩ කටයුත්ත ඉදිරි වර්ෂ දෙක තුන ඇතුළත අවසන් කරන්න බලාපොරොත්තු වෙන ඒ ඉලක්කය කරා හමා යන්නට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ මෙන්ම ප්‍රාදේශීය සම්බන්ධීකරණ නව සභාපතිවරුන් සිය පත්වීම් ලිපි ලබා ගත්තා. ඒ ජනාධිපති මෛත්‍රපාල සිරිසේන මැතිතුමා අතින් අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මැදකොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරයා ලෙස පත් කර තිබෙනවා. අමාත්‍ය පීසේන ගමගේ මහතා පත් කර තිබෙන්නේ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙසයි. නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගීවන්න මහතා ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙසයි පත් කර තිබෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ජනාධිපතිතුමා අතින් සිය පත්වීම ලබා ගත්තා. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති සහ පන්නල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙසද ඔහු කටයුතු කරනු ඇති.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හෙක්ටර් බෙත්මගිය මහතා සහ කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා කඩුවෙල ආසනයේ සම සංවිධායකවරුන් ලෙස පත් කෙරුණා. මතුගම ආසනයේ මතුගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම සංවිධායකවරිය ලෙස පත් කර තිබෙන්නේ සුමිත්‍රා ප්‍රියංගනී අබේධීර මහත්මියයි. මතුගම ආසනයේ දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සම සංවිධායකවරයා සහ දොඩම්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙස සුරංග ප්‍රශාන් හිඳල්ලාරච්චි මහතා පත් කෙරුණා. අමිල හර්ෂණ කාර්යවසම් මහතා බෙන්තර එල්පීටී ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා ලෙසද බෙන්තොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙසද පත් කර තිබෙනවා. එන්.ඩී. සුසන්තලාල් ජයවිර මහතා පත් කර ඇත්තේ කරන්දිණිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා සහ කරන්දිණිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙසයි. තිසර ගුණසිංහ මහතා හබරාදුව ආසනයේ එම පක්ෂයේ සංවිධායකවරයා ලෙසත් හබරාදුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයා ලෙසත් පත් කර තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයා ලෙස හා එම ප්‍රදේශයට අයත් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයා ලෙස අතුල කුමාර රාහුබද්ද මහතා පත්වීම ලබා ගත්තා. වෛද්‍ය කීර්ති ෆොන්සේකා මහතා යාපහුව ආසන සංවිධායකවරයා ලෙස සහ එහි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරයා ලෙස පත් වුණා. ඒ.එච්.එම්. නාහිර් මහතා පත්ව සිටින්නේ මුන්දලම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා ලෙසයි. රජයේ මැදිහත් වීමෙන් ඉහළ මිලකට අර්ථාපල් අස්වනු මිලදී ගැනීම පිළිබඳව ගොවින් රජයට සිය ස්තුතිය පළ කරනවා. දේශීය අර්ථාපල් අස්වනු නෙලීමේ කටයුතු මෙවන විට ආරම්භ කර තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ඌව පරණගම බණ්ඩාරවෙල ආදී ප්‍රදේශවල තෝරාගත් මධ්‍යස්ථාන මගින් අර්ථාපල් අස්වනු මිලදී ගැනීමේ කටයුතු සිදුවෙනවා. එම කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා ප්‍රදේශ කිහිපයක නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. මේක මං හිතන්නේ අපි ලැබපු ලොකු ජයග්‍රහණයක් අපේ ගොවි ජනතාව වෙනුවෙන් මේ ගොවින්ට රුපියල් 92ක මිලක් කිලෝවකට ලැබෙනවා. පහුගිය දවස්වල සමහර වෙළෙන්දෝ රුපියල් 65ටත් අලගන්න සූදානමින් හිටියා. දැන් කෝප්ෆෙඩ් ආයතනයේ මැදිහත් වෙලා රුපියල් 92කට අලගන්නකොට පෞද්ගලික වෙළෙන්දට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. මේ ගානට ඒ අයගේත් මිල වැඩි කරන්න, එහෙම නැති වුණොත් ඒ අය අල හම් වෙන්නේ නැහැ. රජයේ සියලුම අල මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා. අර්ථාපල් අසනු සඳහා ඉහළ මිලක් ලැබීම පිළිබඳ ගොවින් රජයට සිය ප්‍රසාදය පළ කරනවා. මේ ක්‍රියාදාමයේ දිගට කරගෙන ගියොත් අලාදන ගොවියට යම්කිසි සාධාරණත්වයක් ඉටුවේ කියලා අපි විශ්වාස කරනවා. රුපියල් 92කට සම්පකාර දෙපාර්තමේන්තුව ඉදිරිපත් වෙලා අපේ ගොවින්ගෙන් අර්ථාපල් මිලද ගැනීම ආරම්භ කරා. ඒ ආරම්භයේම තමයි වෙළඳ පොලේ පුජ්‍යලික වෙළෙන්දත් මිල ඉස්සීලා තිනවා. අනාගතයේ අඳුර නොවන ගොවියන් බිහි කිරීම උදෙසා මේ ගන්නාලාද ක්‍රියාමාර්ගයේ මේ සඳහා දායකත්වය ලබා දුන් සහයෝගය ලබා දුන් සියලු දෙනාටම ස්තුති කර සිටිනවා මේ අවස්ථාවේ. රටතුල පවතින නිෂ්පාදන සම්පත් හඳුනාගෙන නිවැරදි භෞතික සැලැස්මකට අනුව කටයුතු කරන බව අමාත්‍ය පාටිලී චම්පික රණවක මහතා පවසනවා. ශ්‍රී ජයවර්ධනපුර කතිකාවට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. කොරියාව, මැලේසියාව, තායිලන්තය, හොංකොං වගේ ඔක්කොම රටවල් අපිව පහු කරගෙන යද්දී ඇයි අපි තවම දුප්පත්? රටක් දියුණු වෙන්න නම් තරගකාරී ලෝකයක අපි අඳුන ගන්න ඕනේ අපිට තියෙන සාපේක්ෂ හැකියාව. අපිට එක තරම් කරන ඉන්දියාව, බංගලිදේශය, පකිස්තානයේ මේ අවට රටවල් එක්ක අපේ තියෙන විශේෂත්වය අඳුරගෙන අපි වැඩ කරනවා. අපේ සාපේක්ෂ වාසිය තියෙන්නේ අපේ භූගෝලීය පිහිටීම. අන්න ඒ සඳහා අපි හැදුවා පහුගිය දවස්වල විශාල පිරිසක් එක්ක සාකච්ඡා කළා. ජාතික භෞතික සැලසුම, නාගරික ආර්ථික කලාප හතරක් අපි අඳුරගත්තා. එකක් තමයි ප්‍රධාන එක කොළඹ ඉඳන් ත්‍රිකුණාමලය දක්වා තියෙන කලාපය. ගාල්ලේ අම්බලන්ගොඩින් පටන් අරන් ගාල්ලේ නම් හම්බන්තොට දක්වා තියෙන කලාපය. පාරේ නම් මඩවලකෝ දක්වා තියෙන කලාපය. ඒක යාපනයේ නම් කිලිනොච්චේ දක්වා තියෙන කලාපය. මෙන්න මේ භෞතික සැලසුම හැදුවේ අර සාපේක්ෂ වාසිය අත්පත් කර ගැනීමටයි. ශ්‍රී ජයවර්ධනපුර ප්‍රජා සංසදයේ කැඳවීමෙන් වත්මන් රජය ගෙන ඇති දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ අදහස් යෝජනා චෝදනා පිළිබඳ සාකච්ඡාවට බඳුන් කිරීම සඳහා මෙම කතිකාව සංවිධානය කර තිබුණා. ඉදිරි මහනගර සංවර්ධන ව්‍යාපෘති යටතේ සිදුවන දැවැන්ත සංවර්ධන පිළිබඳ අමාත්‍යවරයා මෙහිදී කරුණු හෙළි කළා. අනතුරුව ජනතාව මුහුණ දී ඇති අභියෝග පිළිබඳවද කතිකාවට ලක්වුණා. ජනතා නියෝජිතයින් සංගම් හා සංවිධාන නියෝජිතයින් ව්‍යාපාරිකයින් සහ විද්වතුන් ඇතුළු විශාල පිරිසක් මෙම කතිකාවට සහභාගී වුණා.
තමන් ප්‍රජාතන්ත්‍රවාදීයයි පෙන්වීමට මහින්ද රාජපක්ෂ මහතා උත්සාහ කළද එහි අසාර්ථකත්වය ඔහුගේ වචනවලින් මනාව ඔප්පුවන බව ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. බදුල්ල රිදීපාන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. මහින්ද රාජපක්ෂ මහත්තයා කොච්චර සුදන වෙන්න හැදුවත් කොච්චර ප්‍රජාතන්ත්‍රවාදියා වෙන්න හැදුවත් කට ඇරපු ගමන් ඔහු කවුද කියලා එළියට පේනවා. පුතාට වයස මදි කිව්වා. නාමල් මෝරලා නැහැ කිව්වා. ඒක තාම ගැටවරයා කිව්වා. එහෙනම් සහෝදරෙක් දාන්න වෙනවා කිව්වා. එතකොට ඒකාබද්ධ විපක්ෂයේ අනිත් කට්ටිය මං අහන්නේ නිවටයෝද? ඕකේ ඉන්නේ රාජපක්ෂවරු විතරද? ඇයි ওই පක්ෂය ඇතුලේ නැද්ද උගත් බුද්ධිමත් වෙන එකෙක් නැද්ද? මොනා වුණත් දැන් රටේ දේශපාලනය සතුටු වෙන්නත් පුළුවන් කාරණයක් තියෙනවා. මොකද ওই රටට වින කරපු රටට හෙනපතයක් වෙච්ච කොඩිවිනියක් වෙච්ච දේශපාලන පක්ෂ දැන් දූරීභූත වෙලා යන්න. ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ දිනෙහි නිමිත්තෙන් කෙටි චිත්‍රපට ඔලලක ජාතික චිත්‍රපට සංස්ථා තරංගණී ශාලාවේදී පැවැත්තුණා. කෙටි චිත්‍රපට 10ක් එහිදී ප්‍රදර්ශනය කෙරුණා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගීතාව සහ NSMR ආයතනය එක්වයි මෙය සංවිධානය කර තිබෙන්නේ. මහත්තයා පැමිණිල්ලක් දාලා තියෙනවා හන්දියේ මාල් වැල්ලගෙන මාර්ග සංවර්ධන අධිකාරි. කවුද තමු? අම නගර සභාව. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. තොරතුරු දැනගැනීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට හැකියාව ලැබුණා තොරතුරු සතියක් ප්‍රකාශයට පත් කරන්න අමාත්‍ය මණ්ඩල සංදේශයක් අනුව. ඒ වගේම මේ වැඩසටහනේදී කෙටි චිත්‍රපට නිර්මාණය කරන ලද අධ්‍යක්ෂකවරුන් සියලු දෙනාටම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. ඉතාමත්ම පැහැදිලිව ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම භාවිතා කරන්නයි කියන පණිවිඩයත් ඒ තොරතුරු අයිතිය භාවිතා කර ජනතාවගේ අත්දැකීම් මහජනතාවට ලබා දෙන්නත් ඔවුන් විශාල උත්සාහයක් දැරලා තිබුණා. මේ රටේ මහජනතාවට තොරතුරු අයිතිය භාවිතා කරමින් රටේ සංවර්ධනයට දායක වෙමින් රටේ යහපාලනය ස්ථාපිත කරන්න ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න දායක වෙන්නයි කියලා ඉල්ලා සිටිනවා. බෑන්ඩ් ද බෑන්ඩ් රියැලිටි වැඩසටහනේ ගාල්ල දිස්ත්‍රික්කයේ පළමු වැඩසටහන අද දවස පුරා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේදී පැවැත්වෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ නාලන්දා විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය හා IT මාධ්‍ය ජාලයේ එක්වයි මෙය සංවිධානය කරන්නේ. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සිට ඒ පිළිබඳව තොරතුරු ගෙන ඉන්නේ අසංගත කරුණාරත්න. දෙරණ දෙදරණ මියැසි අරු මැසිය බ්‍රාස් බෑන්ඩ් පාසල් වේදිකාවේ විශේෂ රියැලිටිය සමගයි ඔබ එක්ක තුලා ඉන්න. විශේෂම මතක් කරන්නට ඕනේ මධ්‍යම පළාතෙන් බස්නාහිර පළාතට ඉන්පසු අද සිටින්නේ දකුණු පළාතේ ගාල රිච්මන්ඩ් විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා අද ඉතාම උණුසුම් තරගාවලියක් බවට පත් වෙලා. ඉතින් සංගීත කණ්ඩායම් බ්‍රාස් බෑන්ඩ් සංගීත කණ්ඩායම් ගණනාවක් සහභාගී වෙනවා. විශේෂම දකුණු පළාත සිසාරා තම දක්ෂතාවයන්ට ඇගයීමකට ලක්වන ආකාරය අපිට දකින්න ලැබෙනවා වේදිකාව අසලට ගියොත්. එහෙම මම හිතන්නේ ඔබට අද දවස මුළුල්ලේ මේ තොරතුරු අපි කියන්න සූදානම් වෙනවා. විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ ආසිරි මේ වෙලාවේ මගේ පස්සුපසින් සිටින්නේ මතුගම ආනන්ද ශාස්ත්‍රාලයයි. මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ඉතාම උණුසුම් මොහොතකයි සිටින්නේ මේ රියැලිටි වේදිකාවට ගමන් කිරීමට සැදී පැහැදී සූදානම් වී සිටින්නේ. ඉතින් අලුත්ම තොරතුරු සමගින් හමු වන බලාපොරොත්තුෙන් අපි සමු ගන්නවා ගාල රිච්මන්ඩ් විද්‍යාලයේ සිට මම අසංග කරුණා යලිත් දේශීය පුවත්. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි. පොත් ප්‍රකාශකයන්ගේ සංගමයයි එය සංවිධානය කරන්නේ. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිට ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ නිෂාදී අනුපමා. පෑන අවිය කරගත්තු මිනිස්සු ලෝකෙට සමාජයට කියාගන්න බැරි වුණු බොහෝ දේවල් පොත්වල පිටුවතට හැංගුවා. ඒ හැංගිච්ච දේවල් හොයාගෙන ගිහපු මිනිස්සු තමයි කිව්වේ පොත තමයි මගේ හොඳම මිතුරා කියලා. අද ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවන දවස. එළබෙන සැප්තැම්බර් මාස 30 වනදා දක්වා දවස් 9ක කාලයක් මේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඔබ වෙනුවෙන් විවෘතව පවතිනවා. අපි ආරාධනා කරනවා ඔබට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට පැමිණෙන්න කියලා. ඔබට හැකියාව තිබෙනවා දෙස් විදෙස් සම්මානිත කෘති රසක් විශේෂ වටම් සහිතව මිලදී ගන්නට. සුතිනි ශාදී දැන් පුවත් කිහිපයක් ලුහුඩින්. ITN TV සහ ITN FM ප්‍රවර්ධන වැඩසටහනක් ජාපනය චාව කච්චේරි ප්‍රදේශයේදී අද පැවැත්වුණා. මෙය සංවිධානය කෙරුණේ මහජන බැංකුව සහ ITN මාධ්‍යජාලය එක්වයි. මෙහිදී එම ප්‍රදේශවාසීන් අලුතෙන් බැංකු ගිණුම් විවෘත කළ අතර ඔවුන් වෙත තෑගි ප්‍රදානයක්ද සිදු කෙරුණා. එම අවස්ථාවට මහජන බැංකුවේ ඉහළ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියා.
म्यूसियस विद्यालय विसिन कोहोलविल चंदरतन महाविद्यालय अपर दिग तूर्यवादक कंडायमट अवश्य निल एंदुम कट्टल सह तूर्य भांड लबादीम पसुगेदा सिदुकेरुना मेम परित्यागे सिदुकेरुने म्यूसियस विद्यालय विधुहल्पतिनी नेलुम सेनाधीर महात्म्यगे प्रधानत्वेन नुगेगुड अनुला विद्यालय 2018 मध्य दिने एम विद्यालय श्रवणागारेदी पसुगेदा पैवत्तुना समाहार यनुवेनुई एय नाम करतिबुने विद्यालय माध्य एककेय मेय संविधान करतिबुना उत्सवये प्रधान आराधितया वूये केलणीय विश्वविद्यालय जनसंवेदन अध्ययन अंशे ज्येष्ठ महाचार्य आर्यरत्न एतुगल महताय माध्य दिने वेनुवेन संविधान करतिबू निवेदन हांडकेविम पिटपत रचने आदि तरंगवलिन जयग्रहणे लबू सिसु सिसुवियंट मेहिदी सहतिक प्रदानय केरुना विधुहल्पतिनी जयिनी प्रसंगिका नियोज्य विधुहल्पतिनी जयमिनी अमरतुंगयन महात्मीन ऐतुलु पिरिसक मेम अवस्थावट एक्व सिटिया ए समगिन दिवापुवत अवसान वनवा पसरु देखे सिट अपगे पैं पैं पत्रिकाशे बलापुरुत्तु वन शुभ दवसक www.ipnnews.lk